පස්වෙනිදා ඒ කියන්නේ අගෝස්තු මාසයේ පස්වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇයි අපි සමගි බලවේගය දිනවන්න ඕනේ එහෙම නැත්නම් ඇයි අපි ආණ්ඩුව පරාජයට පත් කරන්න ඕනේ අපි බලමු ටිකක් ආණ්ඩුව මොකක්ද කියන්නේ මේ මැතිවරණය ගැන මම දැක්කා ආණ්ඩුව පාර්ශවයෙන් කියන කතා ගොඩාක් ඒ හැම කතාවකම කියවෙන එක කාරණයක් තියෙනවා යථාර්ථයක් ආණ්ඩුව ඡන්දය ඉල්ලන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණය දිනවන්න කියන්නේ කාරණා ගණනාව අතර මූලික තැනක් දීලා කියන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා 19 වෙනි විවස්ථා සංශෝධනය අහෝසි කරන්න මම දැක්කා එතුමගේ හැම කතාවකදීම මේක කියනවා 19 ඉරලා 20 කරන්න මට 3න් 2කේ බලය දෙන්න කියලා මොකද මේ 19 වෙනි විවස්ථා සංශෝධනය කියලා කියන්නේ 19 වෙනි විවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපතිවරයා සතුව තිබුණු අසීමිත වූ බලතල වලින් කොටසක් අගමැති කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුවට පවරපු සංශෝධනය දෙවනි එක තමයි රජයේ සේවය ස්වාධීන කරන්න පත් කරපු කොමිෂන් සභා ටික මැතිවරණ කොමිෂන් වගේ කොමිෂන් සභා ටික තුන්වෙනුව තමයි 19 වෙනි විවස්ථාවෙන් කළේ ද්විත්ව පුරවැසියන් විශේෂයෙන්ම ඇමරිකානු පුරවැසි භාවය ලබාගෙන තිබෙන සහ දුත්ත පුරවැසි භාවයන් ලබා සිටින ඒ අයට ලංකාවේ ඡන්ද ඉල්ලන්න තියෙන අයිති අහිමි කිරීම මේ තුන තමයි මූලික වෙලා 19 වෙනි විවස්ථාවෙන් කළේ දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මේ ඡන්දෙන් බලය අරගෙන 19 වෙනි විවස්ථාව විසි කරලා දානවලු ඒ කියන්නේ ඒගොල්ලෝ ඡන්ද ඉල්ලන්නේ නැවත වතාවක් ජනාධිපතිවරයාව ਸਰුව බලධාරී ජනාධිපතිවරයෙක් කරන්න නැවත වතාවක් අර ස්වාධීන පීඨපු කොමිෂන් සභාව ටික විසි කරලා දාලා දේශපාලන ඇඟිලි ගැහිම් කරන කොමිෂන් සභාව ටිකක් හදන්න තුන් වෙනුවා අර වෙනත් පුරවැසි භාවයක් කරන් තියෙන පුරවැසියන්ට ඡන්ද ඉල්ලන්න ආයෙ අයිති ගන්න එතන බලන්න කවුරු වෙනුවෙන්ද මේ ඉල්ලන්නේ ජනතාව වෙනුවෙන්ද කියනවාද ගොවි ජනතාවට නොමිලේ පොහොර ටික දෙන්න අපිට බලය දෙන්න කියලා එහෙම නැත්නම් කියනවාද මේ රටේ ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරන්න බලය දෙන්න කියලා එහෙම නැත්නම් කියනවාද ආර්ථිකය ශක්තිමත් කරලා මිනිසුන්ව ආදායම් මාර්ග වලින් පෝෂණය කරන්න ඡන්ද දෙන්න කියලා එහෙම නැත්නම් කියනවාද මේ රටේ දුගී දුප්පත්කම තුරන් කරන්න ඡන්ද දෙන්න කියලා නෑ එහෙම කිසිම දෙයක් නෑ ඒගොල්ලෝ කියන්නේ 19 අවෝසි කරන්න ඡන්ද දෙන්න මම දැක්ක මහාචාර්ය ජීල් පිරිස්ගේ කතාවකුත් මහාචාර්ය ජීල් පිරිස් කියලා කියන්නේ පොදු ජන පෙරමුණේ සභාපතිවරයා මොකද්ද මහාචාර්ය ජීඑල් පීරිස් කියන්නේ එතුමා කියන්නේ අමුතුම කතාවක් ඒක ඊට වඩා භයානකයි මොකද්ද එතුමා කියන්නේ එතුමා කියනවා මේ ඡන්දෙන් 3න් 2කේ බලය අරගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා කාර්යක්ෂම රාජපාලනයක් ඇති කරන්න කොහොමද රාජපාලනය කාර්යක්ෂම කරන්නේ එතුමාගේ යෝජනාවට අනුව එතුමා කියන්නේ මිලිටරි පරිපාලන ක්‍රමයක් ඇතුළත් කරන්න පුළුවන් සංශෝධන ගේනවා මිනිස්සු ඒ මානසික ආකල්පයෙන් මිදලා තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මහජන පාලනයක් වෙනුවෙන් මේ ව්‍යවස්ථාව හදන්න තිබෙනවා මහාචාර්ය ජීඑල් පීරිස් මහත්මයා කියන විදිහට මේක ඇතුළට මිලිටරි පාලනයක් තියෙන යාන්ත්‍රණයක් නිර්මාණය කළොත් ඇතිවන භයානක තත්ත්වය මට නම් පේනවා ඒක මිනිස්සු අනුමත කරන එකක් නෙමෙයි තමුන්නාන්සලා ඡන්දයක් තියලා තෝරන්නේ ජනතා පාලනයක් ඇති කරන්න එහෙම නැත්නම් මිලිටරි පාලනයකට නෙමෙයි මහාචාර්ය ජීඑල් පීරිස් මහත්මයාට අනුව නම් මිලිටරි පාලනයක් ඇති කරන්න තමයි ඡන්ද ඉල්ලන්නේ. ඒක ඊටත් වඩා භයානකයි. බලන්න විමල් වීරවංශ කියන කතාව. මම දැක වීරවංශගේ කතාව මම වැඩි අහන්නේ නැහැ. නමුත් මට ඇහුණා එතුමා කරපු කතාවක් දෙකක් අවස්ථාවක මොකද්ද කියන්නේ? විමල් වීරවංශ කියන්නේ වෙනස්ම කතාවක්. විමල් වීරවංශගේ මතයට අනුව නම් 3න් 2කේ බලය අරගෙන ඒ වගේම ඒගොල්ලන්ගේ මේ පාලන බලය ශක්තිමත් කරන්නේ MCC ගිවිසුම ඉරලා විසි කරන්නලු. මොකද්ද මේ MCC ගිවිසුම කියලා කියන්නේ? ඇමරිකාව සහ ලංකාව අතර අස්සම් කරන ආර්ථික සංවර්ධන සහයෝගිතා ගිවිසුමක්. මේක ඉරලා විසි කරන්න 3න් 2කේ බලය දෙන්නලු. මං හිතන්නේ මේ මිනිහගේ මොළේ පරීක්ෂා කරන්න ඕනේ. ඇයි? MCC කියලා ගිවිසුමක් ආණ්ඩුව අස්සම් කරලා නැහැ. ඒක සාකච්ඡාවක් විතරයි. ඒක හොඳ නැත්තම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අනුමැතිය ගන්න ඕනේ නැහැ. හොඳ නැත්තම් අර ජනාධිපතිවරණ කාලේ කිව්වා වගේ ජනාධිපතිවරයාට තියෙන එක කතාවයි ඇමරිකාවට දන්වන්න අපි මේ ගිවිසුමට එකඟ නැහැ මේක අහෝසි කරලා දාන්න කියලා. දැන් එහෙම අහෝසි කරලා දාන්න අගමැතිටත් ජනාධිපතිටත් කොන්දක් නැතුව
මේ මැතිවරණයේ අවසන් වෙනතුරු හංගගෙන ඉන්න බලනවා. මොකද්ද මේ කරන්නේ? ජනතාව ගොනාට අන්දන්න. ජනතාව රවට්ටන්න. නැත්තම් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අහෝසි කරන දෙයක් නෙවෙයිනේ. MCC කිව්සුම. කියපල්ලකො පස්වෙනිදාට ඉස්සර වෙලා. දැන් මේ අගෝස්තු පස්වෙනිදාට ඉස්සලා ආණ්ඩුව ආණ්ඩුවේ ස්ථාවරය කියන්න ඕනේ. එහෙනම් MCC කිව්සුම ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා. ඒක කිව්වනම් එච්චරයි. එතනින් එහාට මුකුත් කතා කරන්න ඕනේ නැහැ. ඉතින් අපි අහන්නේ මේ වගේ දේවල් තමයි ඒගොල්ලෝ කියන්නේ. අපි කියනවා අපි ඡන්දේ ප්‍රකාශ කරන්නේ මොකටද? අපේ ජනතාවගේ අපේක්ෂාව තමයි මේ රටේ වෙනසක් ඇති කරන්න ඡන්දයක් දෙන්න ඕනේ. බලන්න සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැන් ඉදිරිපත් කරලා තිබෙනවා. එතුමා මේවද කියන්නේ? එතුමා කියන්නේ අපි මේ මහා බැතිවරණයෙන් දිනලා රට හදන ජාතික වැඩපිළිවෙලකට අපිට සහාය වෙන්න අපි ආණ්ඩුවක් හැටියට ඒ රට හදන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි ඡන්දය ඉල්ලන්නේ. එතුමා කියන රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න, ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනගන්න, තරුණයන්ගේ කාන්තාවන්ගේ බලය ශක්තිමත් කරන්න, ඒ වගේම එයාගේ රැකියාකා අවස්ථා වැඩි කරන්න, මේ කොරෝනා වසංගතයෙන් වැටිච්ච රට යලි ගොඩනගන්න, අපිට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඡන්ද දෙන්න කියලා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ. මේ දෙක අතර වෙනස බලන්න. මේ දෙක අතර වෙනස ගත්තාම තමුන්නාන්සලා දෙන්නේ රාජපක්ෂ පවුලේ ඒ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් දරන උත්සාහය අනුමත කරන්නද, එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්මයා කියන විදිහට මේ රටේ ආර්ථිකය හදලා ජනතාවට සේවයක් කරලා දුප්පත් මිනිස්සු ගොඩනගන්න යෝජනා කරන වැඩපිළිවෙළද? ඒකයි අපිට තෝරගන්න තියෙන්නේ. බලන්න ජීවන වියදම වැඩි ඕන නැහැ. පුළුවන් වුණාද මේ මාස 9 ඇතුළත ජීවන වියදම් පාලනය කරන්න ආණ්ඩුවට? දැන් මාස 9යි. තමුන්වන්ස ගන්නවා තමුන්වන්සලා පාවිච්චි කරන හැම සීනි කිලෝ එකකටම ආණ්ඩුව බහාණ්ඩ සහ ආනයන බද්දක් අය කරන රුපියල් 50ක. තමුන්වන්සලා පාවිච්චි කරන හැම කිරිපිටි පැකට් එකකටම 140ක බද්දක් ආණ්ඩුව අය කරනවා. ඒ විතරක් නෙමෙයි තමුන්වන්සලා කඩේට ගිහිල්ලා ගන්න පරිප්පු කිලෝ එකට රුපියල් 30ක් 35ක බද්දක් ආණ්ඩුව අය කරනවා. අපි අහනවා මේ වෙලාවේ ඒක කරන එක සාධාරණද? මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ අමාරුවෙන් ජීවත් වෙන මිනිසුන්ට සහනයක් සලසන්න බැරුණු ආණ්ඩුව යලි වතාවක් බලයටපත් උනත් සිද්ධ වෙන්නේ ඒකමයි. ඒ නිසා අපි තමුන්නාන්සට කියනවා ජීවන වියදම පාලනය කරන්න අසමත් වෙච්ච ආණ්ඩුව තවදුරටත් පාස් කරන්න අපි මේ පස්වෙනිද කියන මැතිවරණයෙන් උත්සාහ නොකළ යුතුයි කියලා. ඒ නිසා මේක වෙනසක් ඇති කරන්න ඕන. මධ්‍යම පන්තියට හොඳටම රිදිලා රජයේ සේවකයන්ට වෙච්ච පොරොන්දු එකක්වත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට ජීවත් වෙන්න බෑ. ලයිට් බිල, වතුර බිල බලන්න ඇති කරලා තියෙන කරදරේ. ලයිට් බිලයි වතුර බිලයි ඇත්තටම තෙල් මිල පදනම් කරගෙන මොකද ලංකාවේ විදුලි නිෂ්පාදනයේ 60% තාමත් සිදු වෙන්නේ තෙල් මිල මත. ඒ කිව්වේ තාප විදුලි බලාගාර. තෙල් වලින් දුවන විදුලි බලාගාර තමයි තිබෙන්නේ. තෙල් මිල ලෝකෙම අඩුවෙලා. ඒ අඩුවෙලා තියෙනවා නම් ඒකේ වාසිය පාරිභෝගිකයන් දෙන්න නම් ආණ්ඩුවට පුළුවන් විදුලි මිලත් අඩු කරන්න. විදුලි මිල අඩු වෙන්නේ නැහැ. ජල බිල්පත අඩු වෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම ආණ්ඩුවක් අපිට අවශ්‍යද? ඒකයි අපි හිතන්න ඕනේ. ඒ නිසා මේක හැම පැත්තකින්ම ගසාගෙන කරන ආණ්ඩුවක්. ලෝකේ අඩු වෙන දේවල් වල සහනේවත් දෙන්නේ නැති ආණ්ඩුවක්. එහෙනම් මේ ආණ්ඩුව අවසන් කරන්න අපිට දැන් වෙලාව ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඡන්දේ තීරණාත්මකයි. ජනාධිපතිවරණයේදී කොතන හරි වැරදුනා නම්, වැරදි තක්සේරුවක ජනතාව හිටියා නම් දැන් ඒක නිවැරදි කරන්න අගෝස්තු 5 වෙනිදා අපිට අවකාශය ලැබිලා තිබෙනවා. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ අගෝස්තු මාසයේ 5 වෙනිදා ඡන්ද පොළ මට්ටමින් දිනන වැඩපිළිවෙලකට යන්න. හැම ඡන්ද පොළක්ම දිනන්න ඕනේ. ඒ දිනන්න නම් එදාට වඩා වේගෙන් හා එදාට වඩා උවමනාවෙන් අපි අපේ සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී ඉඳලා ඒ සමගි බලවේගයේ ලකුණ වන දුරකථනයේ දිනවන්න පෙළ ගැහිලා පස්සෙන්ද යන්න කියලා මම ඉල්ලන්න කැමතියි. එදා අපිට තිබුණා එක්සත් ජාතික පක්ෂයේ යම් යම් බලපෑම් තමුන්නාන්සර දන්නවා. ජනාධිපතිවරණයේදී අපිට ඒ අඩුපාඩුව දැනුණා. දැන් බලන්න මම මගේ කතාව විවර කරන්න ඉස්සෙල්ලා මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කතාවක් ඊයේ පෙරේදා. මම සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැනවත් ඒ වගේම අනිත් අය ගැනවත් කතා කරන්න සතුටු නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියපු එක කතාවක් ගැන නම් මට හිතෙනවා ඒක ගැන උත්තරයක් දෙන්න ඕන කියලා. මොකද්ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මේ රටේ ආණ්ඩු පිටවන්න පුළුවන්නේ
පක්ෂ දෙකකටලු එතුමගේ අදහසට අනුව නම් පොහොට්ටුව එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය දැන් එතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ පොහොට්ටුවට තමයි ආණ්ඩුවක් හදන්න පුළුවන්නේ ආණ්ඩුවක් හදන්නට පුළුවන් පක්ෂයකට ඡන්දයක් දීලා ඡන්දේ වටිනාකම ආරක්ෂා කරගන්නලු මේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මුළු රටම දන්නවා එක්සත් ජාතික පක්ෂය වැටලා තියෙන තැන දැන් මේ මහා මැතිවරණයෙන් මතක තියාගන්න තමුන්නාන්සලා ආසන පහක් වට එක්සත් ජාතික පක්ෂයට යන්නේ නැහැ ඒ තරම් බංකොලොත් තැනකට වැටිලා එහෙනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක නොදැන කියනවද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ කියන්නේ මොකක්ද මේ කියන්නේ නොකියා ඒගොල්ලන්ට ආණ්ඩුවක් හදන්න බෑ කියලා එතුමගේ හර්ධ සාක්ෂිය දන්නෝ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදන්න බෑ කියලා එහෙනම් වක්‍රාකාරෝ කියනවා සමගි බලවේගයට නම් දෙන්න එපා දීපං ඡන්දේ පොහොට්ටුවට කියලා නෙමෙයි කියන්නේ ඇත්ත කතා මොන තරම් අපරාධයක්ද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්නේ ඒකයි අපි කිව්වේ ඒගොල්ලෝ ආණ්ඩුවත් එක්ක දේශපාලන ඩීල් ඔක තමයි කියන්නේ ඩීල් දේශපාලනි ඒගොල්ලෝ රාජපක්ෂවරුන් එක්ක ඩීල් දේශපාලනි මේකත් අපි පරද්දන්න ඕනේ මේක පරද්දන්නත් තියෙන එකම ක්‍රමය තමයි පස්වෙනිදා ඡන්දපලට ගිහිල්ලා තමුන්නාසලා දුරකටණය දිනවන්න ඡන්දයක් ප්‍රකාශ කිරීම කියලා මම කියන්න කැමතියි එහෙනම් මම ඊට වඩා කතා කරන්නේ නැහැ මනාප තුන ගැන මට මහරගමට ඇවිල්ලා නම් කියන්න දෙයක් නැහැ ඇයි මහරගම හෝමගම මනාප යන විදිය ගැන මම දැක්කා ඒ වගේම තමුන්නාසලාගේ තීරණයත් මට පැහැදිලිලු මේකේ පළවෙනි දේ තමයි අපේ නායකයා ඡන්දෙ ඉල්ලනවා ඒ කිව්වේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා ලංකාවේ ඉහළම ඡන්ද ප්‍රමාණය ලබා ගත්ත අපේ නායකයා බවට පරිවර්තනය කරන්න ඕනේ මේ පළාතේ ඉන්නේ යරුවක් ග්‍රාමතුමනි ගොඩක් කුඩා තේවතු හිමියන් ඔබතුමා ජනාධිපතිතුමා කාලේ රංජිත් සීබලා පිට නියෝජ්‍ය අමාත්‍යතුමාට ඔබතුමා නියෝගයක් දුන්න අපේ පළාතේ කුඩා තේවතු හිමියන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන්නට ඒ සාකච්ඡාවට පීබී ජයසුන්දර මැතිතුමත් පැමිණියා ඒ සාකච්ඡාවෙන් අපි ඉල්ලපුවේ ගැටලු වල විසඳුන විතරක් නෙමෙයි ඔබතුමා එයාට බෝනස් එකකුත් දුන්නා ඔබතුමා තමයි කුඩා තේවතු හිමියන්ට පොහොර සාන ආධාරය දෙන දා තීන්දුව කරේ මේ ඉන්නේ මේ කුඩා තේවතු හිමි ඇවිල්ලා ඒකට බඩි ස්තුති ඔබතුමා ස්තුති කරන්නට මෙතන ඉන්නවා ඒ අපිත් ඔබතුමා හම්බෙන්න ගිය උදවිය ඊළඟට ගම්මිරිස් ගොවියා අපේ පළාතේ ගරු ජනාධිපතිතුමනි ඉතාම හොඳ මිලක් තිබුණා ඔබතුමා ජනාධිපතිතුමා කාලේ ඊට පස්සේ අර යහපාලන ආණ්ඩුව කාලේ ගම්මිරිස් ගොවියා කඩාගෙන වැටුණා දයා ගමගේ කියන ඇමතියා එයාගේ පුතා ලව්වා වියට්නාමයෙන් ගම්මිරිස් ගෙනල්ලා මෙහි කලවම් කරපු නිසා අදත් ගරු ජනාධිපතිතුමනි ගම්මිරිස් දැන් මේ අස්වැන්න නෙළන කාලේ ගම්මිරිස් ගොවියා ඉන්නේ බොහොම අමාරුවෙන් දැන් මේ වෙලාවේ තේමිල හොඳයි කුඩා තේවතු මෙයා අපිට සන්තෝෂයෙන් ඉන්නේ ගම්මිරිස් ගොවියටත් ඔබතුමා පොරොන්දු වුණා අද කන්ද ගෙදරදී ගම්මිරිස් ගොවියාගේ ඒ අස්වැන්නටත් සහතික මිලක් දෙනවා කියලා ඒකට ඔබතුමාට ගොඩක් පිං ජනාධිපතිතුමනි මෙතනින් එහාට ගියම් වැලිමඩ ප්‍රදේශයේ කරු ජනාධිපතිතුමනි මේ දවස්වල අරතාපල් මිල හොඳයි ඒ හින්දා අරතාපල් ගොබියා ඔබතුමාටත් ගෝඨාභය රාජපතිතුමාටත් පින් දෙමින් ඉන්නේ ඒ නිසා ඒ සම්බන්ධයෙන්ුත් ඔබතුමාට ස්තුති පුද කරන්නට ඕනේ ගරු අග්‍රාමාත්‍යතුමනි මෙවර බදුල්ල දිස්ත්‍රික්කේ අපි ආසන 6ක් හෝ 7ක් ගන්නවා විතරක් නෙමෙයි හාලියල මැතිවරණ කොට්ටාසියත් අපි ජයග්‍රහණය කරනවා නියතයි ඒක දෙකක් නෑ ගරු ජනාධිපතිතුමනි මම මේ ආසනයේ අවුරුදු 12ක් සංවිධායකවරයා මම චන්දදාන ගරු ජනාධිපතිතුමනි කටුගහ ඉස්කෝලේ මේ ආසනයේ මගේ තාත්තලා අම්මලා චන්දදාන කොට බදුල්ලේ මං චන්දදාන මේ ආසනයේ මොකද මේ ආසනය ඔබතුමා තමයි මට බාර දුන්නේ මේ ආසන සංවිධානය කරන්න ඒ නිසා මේ ආසනය තුල මේ ඉන්න ආදරණීය ජනතාව කෘතවේදී ජනතාව මෙවර ජනාධිපති වරණේදී කර වරද්ද කරගන්නේ නැහැ අපි ජනාධිපති වරණේ දිස්ත්‍රික්කය දින්නා මේ ආසනය පෙරදුනා හැබැයි මෙවර දිස්ත්‍රික්කය දිනලා ආසනය දොඹෙන් නෙවෙයි දොඹ තෙලෙන්ම දිනනවා කියන කාර්යය මතක් කරන්න ඕනේ ඒ නිසා මේ වෙලාවේ අපේ ආසනයේ සිංහල දමිළ මුස්ලිම් ජනතාව ඔක්කොම එකට ජීවත් වෙනවා සෙන්දිල් තොණ්ඩමා නැමැතුමා අපේ ලයිස්තුවේ තරඟ කිරීමම එදා ගිය ජනාධිපති වරණේදී හංසයට ඡන්දෙ දුන්නු වතුකරේ ජනතාව අප වෙත ඇද ගැනීමට ලොකු ශක්තියක් වෙලා තිබෙනවා ඒ නිසා අපි 6 දෙනෙක් පාර්ලිමේන්තු යනකොට ඒ
वतुकरे जनता वगे नायके खेटियत सेंदुलु तेनकोट अपड़े इस्तिर वशेम हयाक्ने में हताक पाली में तुरने पुलों कमले बिनों पोट्टुएं अपी टामतक वेन्न हुंदे ने अपी देदास दाहे मंत्रिर अट देनेक में यानकोट अपी एदास से लेटी बुलत कोले हाय देने करके ने किया पाली में तु उदितला चामिकला तेनुकला पुष्पकुमारला उक्कमत्तेक अपी पाली में तु किया इनसा अट देने अरंग यानकोट हाय देने पार्लिमेंट अरंग डिस्ट्रिक एनिशा निमा श्रीपाल मेतुमा की ओवागे अभी हाय दैनिक अरंग्यमु पोहट्टुवर चंदे करमु पोहट्टुवर चंदे करमु एक पोहट्टुवर चंदे करमु देख पोहटकर तूना कदू करमु इट पास मनाप अडवेंगण पार्लिमेंट वेनो पोहट्टु चंद वेड़ूनाम मनाप अडवेंगण पार्लिमेंट वेनो एनिशा अभी चंदे कदू करमु कटआउट कदू कर अभी चंदे कदू करमु हाय दैनिक खो अद्यने पार्लिमेंट अरंगण एक परमार्थ अतु हेम गियोत विराई गोटाबे राजपक्ष महत्यान तुनेन देखे बाले अपने दिन है किया वाले एक दिन नंग अभी पुलवंतरंग पोहट्टे चंद प्रमाण वरी करगति पावती नो कोरोना वैरस लोक मवित करमीन तमय गोटाबे राजपक्ष जनाधिपति तुमत महिंद राजपक्ष अग्राम तुमत कोरोना वैरस पेतरी वेलक्वे अभी रटे मरण कोलहाय अल्लू इंदियावे ईयत मरण कोलस्ता है अपे रटे कोरोना वैरस पेतरी वेलक्व विदरा निशा आर्थिक प्रसिद्ध जनता मसक पंदागर दुन इक मरण लंकाव अद लोके बलगत नायक मवितेड पत्ल कोहमद मे नायक अंदेपल मे महा भयानक वसंग तत्व अपे रटे मरण संख्या इकोलहाय मट्ट मे त्यागत किला मे नायक अंदेपल कोरोना वेन् अपियो बेरकत वितरा निमे मीट इसलवार अपियो कोटिया मेरट मेरट गहन काले अपि मरण गलवगत्ता इक पार निमे दिपार अपे जनता अपे रटे जनता मरण गलवगत् नायक अंदेपलतम महिंद राजपक्ष सह गोटाबे राजपक्ष की लखियानिशा ताम असीरु असीरु अवदानम अभियोग भयनत्व जायगत् मे नायक सुसंयोगे तमय मेरटे दुप्पत्कमत् नतिकरण अभियोगे बारगण्ये ए अभियोगे ओबट ओबतुमाट बार देन्नट मे जनता पेलगै इन्नवा ए निसा अगोस्तु मासे पश्चनिदा चंदय पलमुवत् पोहट्टुवट पुलुवन्नं देवनुवत् पोहट्टुवट पुलुवन्नं तेवनुवत् पोहट्टुवट मनाप लकुणु किरीम ओबट बारय ओब दन्नवा पहेदिलियम वड करपु अय वड करन अय ओबट पुलुवन्नं दोलस् दिनाटम देनवा दोलस् दिनाम होदय कवुरुत् नरक नै हबै දෙන්න පුළුවන් තුනයි ඒ නිසා මනාප දීම ඔබට බාරයි පොහොට්ටුවර ඡන්දය දීලා හාලියල ආසනය ජයග්‍රහණය කරවලා බදුල්ල දිස්ත්‍රික්කයෙන් හයක් නෙමෙයි හතක් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව අරන් යන්න අපි අද ඉඳලා මනාප පොරෙන් අයින් වෙලා කටයුතු ක්‍රම යෝජනා කරමින් සියලු දෙනාටම ජය වේවා මහින්ද රාජපක්ෂ මහත්මයාට ජය වේවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජය වේවා හාලියල ආසනයේ ආදරණීය සටන්ගාමි ජනතාවට ජයන් ජයම් වේවා කියමින් මානියන වෙනවා සතියකින් මේ මැතිවරණ ව්‍යාපාරය අවසන් වෙනවා ලබන ඉරිදාට ඊට පස්සේ අගෝස්තු 5 වෙනිදාට මැතිවරණය පැවැත්වීමට නියමිතයි ඉතින් දැන් තැපැල් ඡන්දය අවසන් වුණා ඒ වගේම මැතිවරණය පැවැත්වෙයිද නැද්ද කියලා පොඩි සැකයක් තිබුණා නම් ඒ සැකයත් දැන් දුර වෙලා ගිහින් තියෙනවා අගෝස්තු 5 වෙනිදාට ඒක පැවැත්වෙන බව කියලා තියෙනවා තනින් තනින් කොවිඩ් රෝගීන් මතුවෙමින් පැවතියි ඉතින් मे मेतिवरने तपल चंदी अभी देखपु देख तमय पड़ी मंदोत्साही गतिया मे रोगवसंगत जनता वगे तीयनवाय की कारण नमु तपि एक मतगति आगे रोगी तत्व तीयनवा सौख्य मार्गोपदेश तीयनवा नमुत् अभी अपे सर्वजन चंद बल ऐतिय पाविचिकरण्यम ओण मुखद मेरटे तीयन एकम सम ऐतिय ओक इतरा कांतावंटाय पिरिमिंटाय समा आयतिये इल्लनु सिंगल देमल समा आयतिये इल्लनु दने तीयन दने नतियागे समा आयतिये इल्लनु एम इल्लद्दी एकम समा आयतिये तमाय मे हेमोटम तीयन चंद आयतिये अपि एक पाविच्चि करन्नम अनित एक तमाय मे मेतिवरणय अपि मतक तियागन्न अपि चंदे नोदुन्नत्
තවය ඡන්දය දානවා තවය ඡන්දය දාලා ඒගොල්ලන්ගේ ආණ්ඩුව හදා ගන්නවා එතකොට අනිවාර්යෙන් මේ ඊළඟ අවුරුදු පහේ අපිට ඉන්න වෙන්නේ අපි ඡන්දර නොගියොත් ඒ අනුන්ගේ ඡන්දෙන් වැටිච්ච ආණ්ඩුවේ ඒ නිසා අපේ ඡන්දෙන් අපි ආණ්ඩුවක් හදාගෙන අපිට සත හදා ගන්න අපි ඡන්ද පොලට යා යුතුයම වෙනවා ඒ වගේම මේ මැතිවරණේ බොහොම කනගාටුදායක තත්වයක් තියෙනවා ඒක තමයි මේ මැතිවරණේ පැවැත්වෙන්නේ වසංගත තත්වයක් එක්ක නීතිපතිවරයා ප්‍රකාශ කළා කියලා වාර්තා වෙනවා සෞඛ්‍ය ඇමතිතුමිය අර ගැසට් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියට එකඟ නැහැයි කියලා ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ ක්‍රියාවලියෙන් ඉවත් කරන්න ඉතාම කුමන්ත්‍රණකාරී විදියට මේ ගැසට් නිවේදනයෙන් කටයුතු කළා තියෙනවා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කළා තියෙනවා ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ ඇතැම් බලතල මේ ප්‍රාදේශීය සභා සභාපතිට නගරාධිපතිට දීලා තියෙනවා මොකද වැඩි හරියක් මේ නගර සභා ප්‍රාදේශීය සභා පාලනය කරන්නේ පොහොට්ටුවනේ එතකොට ඒ තමන්ගේ දේශපාලන පක්ෂය ඇයට ඕන විදිහට කොයි ප්‍රදේශද දැන් රෝගේ පැතිරලා තියෙන ප්‍රදේශ කොයි තැන් වලටද යන්නේ කියන එක දේශපාලනකරණය කරන්න ඉතාම සටකපට විදිහට මේ සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුළු ඒ සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කළා තියෙනවා දේශපාලනය කරන්න ගිහිල්ලා තමයි මේ වසංගතයත් එක්ක අපි මේ තත්ත්වයට වැටුනේ නැත්තම් පෙබරවාරි මාසේ රට වැහුවනම් මේ වසංගතය ලංකාවට එන්නේ නැහැ. ගුවන් තොටුපළ වැහුවනම්. නමුත් අපි ඡන්ද තියන්න ගිහිල්ලා වසංගතය කැඳෝ ගත්තා. ඊළඟ දවස් 70ක් අපි මේ ඇඳිරි නීතිය දාලා ගෙවල් වල හිර වෙලා හිටියා. ඊට පස්සේ මේ නිරෝධායන නීති කවුද මුලින්ම කඩකලේ? තොණ්ඩමන් මහත්තයා අභාව ප්‍රාප්ත වුණා මේ නිරෝධායන නීති මුලින්ම කඩකලේ මේ ආණ්ඩුවේ අගමැති, මේ ආණ්ඩුවේ ජනාධිපති. ඒ නිසා තමයි මේ දෙවනි කොවිඩ් රැල්ල ආරම්භ වුණේ. ඒ වගේම වැඩිම කොවිඩ් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලිනේ ආරක්ෂක අංශවලින් ඒ වගේම ආරක්ෂක අංශ පවත්වගෙන ගිය කන්දකාඩු ප්‍රදේශයේ මොකද අපි දන්නවා මේ රටේ දොස්තර නලාව තියාගෙන දොස්තරලා යවන්න බෑ යුද්ධෙට වගේම වසංගතය රෝග නිවාරණයට තුවක්කු අරගත්ත සෙබළව යවන්න බෑ වැරදි ආකාරයට ක්‍රියා කිරීම නිසා අද මේ ගැටලු ගැටුම්කාරී තත්ත්වය අපිට උදා වෙලා තියෙනවා මිට්ටෝ ඒ නිසා තව දොරටත් මේ රෝගය එක්ක අපි දේශපාලනය කරන්න ඉඩ දිය යුතු නැහැ ආණ්ඩුවට නියම සෞඛ්‍ය මාර්ගෝපදේශ දීලා විශේෂයෙන්ම දැන් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දුන්නම ඒව ක්‍රියාත්මක වෙන්නේ විපක්ෂයට විතරයි ආණ්ඩුවට ඒ මොකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ආණ්ඩුවට මේ කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ එන්නේ එහෙම තත්වයක් එක්ක තමයි අද අපිට දේශපාලනය කරන්න වෙලා තියෙන්නේ ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් නැතුව ඡන්දේ කරන්න බෑ කියලා මැතිවරණ කොමිසමේ සභාපති කියනවා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට බලය දෙන කැසට්ටුව වහාම නිර්මාණය කළා. ඒ මාර්ගෝපදේශ ලබා දීලා සෞඛ්‍ය සම්පන්න විදිහට මේ මැතිවරණය පවත්වන්න තව දුරට මේ මැතිවරණයත් එක්ක මේ වසංගතයත් එක්ක දේශපාලන වාසි ගැනීම කටයුතු කරන්න ඉඩ දෙන්න එපා කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන ආණ්ඩුවට මිට්ටෝරු. ඒ වගේම අද මේ මහරගම අපි ඇවිල්ලා තියෙන සංවර්ධනයක් කළ යහපාලන ආණ්ඩුවෙන් තෙල් මිල අඩු කරා එදා අපි ඔබට සහනය දුන්නා බලශක්ති ඇමති හැටියට තෙල් මිල අඩු කරේ මමයි ඒ වගේම විදුලි බිල අඩු කළා ඒ විදුලි බිල අඩු කරේමට කටයුතු කරෙත් මමයි විදුලි බලහා බලශක්ති ඇමති හැටියට අද කවුරු ඒවා ගෞරවය ගන්න ගියා එහෙම තෙල් මිල අඩු කරා විදුලි බිල අඩු කරා කියලා විදුලි බල මණ්ඩලයේ කන්තේ සංස්ථාව අපි පාඩු වෙන්න ඉඩ දෙන්නේ නැහැ ඒවා ලාභ ලැබුවේ අන්තිමටම මම ඒවා පාලනය කරපු කාලේ අපි ඒවා විධිමත්ව පාලනය කරලා තියෙනවා ඒ නිසා තමයි අපි බය නැති පොරොන්දුවක් දෙන්නේ මේ රටේ ජනතාවට රාජපක්ෂලා විසින් පෙට්‍රල් වලට ඩීසල් වලට භූමිතල් වලට ගහලා තියෙන සහගහන බදු අපි අයින් කරනවා කියලා ඒ වගේම විදුලි බිලට සහනය ලබා දෙනවා කියලා අපි පොරොන්දු වෙන්නේ ඒකයි මිට්ටෝරු මේ නම මාසෙටේ රාජ්‍ය ආයතන දෙකම කාබාසිනියා කරලා තියෙන්නේ රාජපක්ෂලා විසින් ඒ වගේම මේ රටේ වැඩ කරන ජනතාවට අද පෞද්ගලික අංශයේ විශාල පිරිසක් ලක්ෂ 6කට වැඩි පිරිසක් රැකියාව වලින් කියන්නෙම නැතුව එළියට දාලා ඒ වගේම තව අතිවිශාල පිරිසකට පඩියෙන් භාගයයි ගෙවන්නේ. ඒ වගේම රාජ්‍ය අංශයේ අපේ ආණ්ඩුව වැඩි කරපු වැටුප් වර්ධකේ නවත්තලා ජනවාරි මාසෙ ඉඳන් කොවිඩ් හින්දා නෙවෙයි කොවිඩ් වලට කලින් ඉඳන්ම නවත්තලා. විශ්‍රාම වැටුප නවත්තලා වර්ධකේ. අපේ මේ සියලු සහන ජනතාවට ලබා දෙනවා විතරක් නෙවෙයි අපි පොරොන්දු වෙනවා අපේ ජනතාවට දුප්පත්ම ජන කණ්ඩායමට අපි මාසකට රුපියල් 20000 ගානේ ලබා දෙනවා මේ අර්බුදෙන් ගොඩෙන්. දැන් මෙහෙම අහනකොට අහනවා කොහෙන්ද ඒවට සල්ලි කියලා. අපි බොහොම පැහැදිලිව කියන්න ඕනි. මේ ආණ්ඩුව අපේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව
පඩි වැඩි කළා 10000කි ඒ වගේම පුජ්‍යලිකංශේ වැඩි කළා 2500කි ඒ වගේම සමෘද්ධි වැඩි කළා පෙට්‍රල් ඩීසල් භූමිතෙල් අඩු කළා ගෑස් අඩු කළා එම සහන මල්ලක් අපි ලබා දුන්න පළවෙනි දින 100 ඇතුලේ මේ අත්තු මොනවද කරලා තියෙන්නේ මාස 9ට මොනවද අඩු කරපු එකම දේ හැම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකටම බදු ගහපු ආණ්ඩුවක් මේ රාජපක්ෂ පාලනේ ඒ වගේම ඒ විතරක් නෙවෙයි අපි මතක තියාගන්න ඕනේ මිත්‍රවරුනි බදු සහනයක් දුන්න ආදායම් බදු සහනයක් මේ රටේ ඉහළම ධනපතියන්ට ධන කුවේරින්ට මේ ආණ්ඩුව ඒ බදු සහනය කොච්චර විශාලද කියනවනම් ආණ්ඩුවේ ආදායමෙන් තුනෙන් එකක් ආණ්ඩුවට නැති වුණා ඒක නිසා තමයි රාජ්‍ය සේවකයාගේ වැටුප් කපන්න උනේ අපි ධන කුවේරින්ට සලකන්නේ නැහැ අපි මේ රටේ දුක් විඳින ජනතාවට වැඩ කරන ජනතාවට සටන් පාට වලින් තොරව ඒ සහනය ලබා දෙන්න කටයුතු කරනවා ඒ වගේම අපි මහරගමට සේවයක් කරලා මෙතන ඇවිල්ලා තියෙනවා අද සමහරු කරන්නේ අපේ අපි හදපු අය උත්සව පවත්වලා ඒවැ උරුම ලියා ගන්න යනවා අපි හැදුවා මා කුඹුරේ මෙතන බහුවිධ ප්‍රවාහන මැදස්ථානය බස් රථ දුම්රිය වාහන මේ ඔක්කොම එන්න පුළුවන් එක මහනුවර මහරගම නගරේ වේලි වේලි හිටපු ජනතාවට අද අධිවේගී මාර්ග පද්ධතියට ඇතුල් වෙන්න පුළුවන් ඊතර ඉඳන් ගුවන්තොටුපළට යන්න පුළුවන් නුවරට යන්න පුළුවන් ගාල්ලට මාතරට යන්න පුළුවන් දැන් ඔතන ඕක හදලා තියෙන්නේ මහින්ද මහත්තයාගේ සංකල්පයකටලු කියනවා දැන් මේකට මුල් ගල් තිබ්බේ 2015 විවෘත කළේ 2019 මොකද මහින්ද මහත්තයාගේ සංකල්පය උතර දිවිච්ච මහින්ද මහත්තයාගේ නෙවෙයි මාර්ග සංවර්ධන අධිකාරිය උතර දිවිච්ච සංකල්පය තමයි අධිවේගී පාරට ඇතුල් වෙන වාහනවල බර කිරන්න තමයි ওই ඉඩම ආරම්භ තිබුණේ අපි තමයි මේක කාකච්ඡා කරලා මෙතෙන්ට ගත්තේ ඒ වගේම අපි මාලපල්ල පාර සංවර්ධනය කරන්න ඒ වගේම හයි ලෙවල් පාරට සමාන්තරව දිවෙන ඒ පරණ කොට්ටාව පාර සංවර්ධනය කරන්න ඒ ආදී සියල්ලම මේ එක ව්‍යාපෘතියක් හැටියට කළේ ඒ වගේම මෙතන විතරක් නෙමෙයි කඩවතත් අපි මේ විදිහම බහුවිධ ප්‍රවාහන මැදස්ථානයක් හදලා තියෙනවා ඊළඟට අපේ ඉලක්කය තිබුණේ 18 කණුවේ හදන්න බත්තර මුල්ලේ හදන්න පිටකොටුවේ හදන්න එම සමස්ත වැඩපිළිවෙලක කොටසක් හැටියට තමයි අපි ඒක කළේ ඊළඟට කොට්ටායේ බස් නැවතුමක් අපි හැදුවා දිනේෂ් ගුණවර්ධන මහත්තයා අවුරුදු 7ක් නාගරික සංවර්ධන ඇමති මහින්ද මහත්තයා අවුරුදු 10ක් හිටියා ආණ්ඩුවේ ජනාධිපති කොට්ටාවට බස් ස්ටෑන්ඩ් එකක් තිබුණේ නැහැ මිනිස්සු අවුවේ වේලි වේලි හිටියේ දැන් දිනේෂ් මහත්තයා මහින්ද මහත්තයා ඇතෙන්ද ගෙනහිල්ලා කියනවා මේවා අපේ සංකල්ප කියලා ලැජ්ජ නැතුව මිට්ටෝ මේ අපි හදපු එක මහරගමඩ බස් නැවතුමක් තිබුණේ නැහැ දිනේෂ් ගුණවර්ධන මහත්තයා අවුරුදු 7ක් නාගරික සංවර්ධන ඇමති මහින්ද රාජපක්ෂ අවුරුදු 10ක් ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන කටයුතු භාරව හිටිය අවුරුදු 5ක් මහරගම බස් නැවතුම නාවින්නේ හැදුවේ අපි පිළියන්දල බස් නැවතුම හැදුවේ අපි ඉතින් මේවා අපි මේ මාර්ගමට කර මහ මෙහෙ ඒ වගේම නිවාස 800ක් අපි ගෙනාවා මේ පන්නිපිටියේ වීරමාවතර කොට්ටාවට ඒ වගේම බොරලස්ගමෝ වැව සංවර්ධනය කළා අද අපි හදපු ඒ විශ්වවිද්‍යාල නගරය තාක්ෂණ නගරය එදා පෙළපාලි ගියා එදා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හෝමගමට ගිහිල්ලා මේක නැවැත්තුවා මහින්ද මහත්තයා කිව්වා මේකෙන් පරිසරය විනාශ වෙන වැඩපිළිවෙලක් කියලා බන්දුල ගුණවර්ධන කිව්වා අද ලැජ්ජ නැතුව ගිහිල්ලා ඒවා විරුද්ධ කරනවා අපේ විශ්වවිද්‍යාල පද්ධතිය මේ නිසා අද ඉතුරු වෙලා තියෙන්නේ මොනවද මේ මාස 9ට අපි කරපුවා විරුද්ධ කරන එක විතරයි අර උමම් පද්ධතිය ජලයේ බැස යන ඒක බලන්න ගිහිල්ලා මහින්ද රාජපක්ෂ කියනවා එයාගේ සංකල්පයක් ඒක මේ ලෝක බැංකුව එදා ඉඳන් කරගෙන ආපු එකක් මේගොල්ලන්ගේ ආණ්ඩුවේකට අතවත් තිබ්බේ නැහැ මොකද උමාවේ උමං හදන්න ගිහිල්ලා මුළු ගම්මාන පිටින් වනසපු මිනිහෙක් මහින්ද රාජපක්ෂ කියන්නේ අපි උතුරු කොළඹ දවැන්ත ජනතාවත් ජීවත් වෙන තැන පොළොව යටින් උමගක් කැවලා තියෙනවා gedaraක නිකන් වැලි කැටයක් එහෙම වෙලා තියෙනවා ආ අපි ඉංජිනේරු මේ වශයෙන් මේක ඉවර කළාම ගිහිල්ලා දැන් ඒකට උප්පැන්න ලියා ගන්න හදනවා මුලින් ගිහිල්ලා අර උමාවේට කරපු විනාශයට සමාව ගන්න කියලා අපි කියනවා මේ අපේ උමං වලට උප්පැන්න ලියන්නේ නැතු මේක තමයි අද රාජපක්ෂලගේ දේශපාලන මිත්‍රු නිසා අපි සංවර්ධනයක් කළා මෙතන ඇවිල්ලා තියෙනවා විශේෂයෙන් මෙතුමල්ලා ඇතුළු මේ සියලු දෙනාට මේ කොට්ටාස 25ටම අපි ලක්ෂ 40 ගහනේ අපේ සුකිත පුරෝරේ යටතේ වැඩ කළා ඒ වගේම සිහිලල් දහන යටතේ මේ විහාරස්ථාන වලට වැඩ කළා මම මේ රටේ විහාරස්ථාන 266ක් නිර්මාණය කරන්න උදව් කරපු නායකෙක් හැටියට අපිට සතුටු වෙන්න පුළුවන් මේ පැත්ත ගැන ඒ නිසා මිත්‍රෝනේ අපි වැඩ කළා මෙතන ඇවිල්ලා තියෙනවා ඒ වගේම අනාගතෙත් අපිට තව ලොකු වැඩක් තියෙනවා ඒ වැඩෙත් අපිටම තවා කරන්න පුළුවන් ඒ මොකද්ද මේ රාජපක්ෂ පෞල් පාලනයේ කෙලවර කන්නේ මහජනයාට පට්ටපල් බොරු වගයක් කියලා ගෝඨාභය බලයට ආවේ දේශ ප්‍රේමී කියලා කිව්වා හැබැයි අද ඡන්දෙ ඉල්ලන්නේ රණවිරුව ඝාතනය කරපු කරුණයි කුමාරන් පත්මනාදනුයි එක්ක ඒ වගේම බෞද්ධව ගැන ලොකුට කතා කළා අද ඒ ඒ 550 ජාතකයේ ලියපු මලියදේව මහරහතන් වහන්සේ වැඩ හිටපු කුරුණෑගල පුරාවස්තු ටික පුරාවිද්‍යා ස්ථාන ටික දෝසර කරන ගමන් තමයි අද බෞද්ධ උරුමය ගැන කතා කරන්නේ මේගොල්ලෝ ඒක නිසා මිත්තවරුනි අද මේ මුලාව පහව ගිහින් තියෙන්නේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැන් ඔබතුමාලා අතර ලැබිලා තියෙනවා
मेरठ ऐकीय भावे रखिन्न संबुद्ध शासनेट प्रमुखतावे देन्न अन्य आगम वाला अनन्यतावे आरक्षा करन्न अपि कैपवेन बाबा अपि केला तीनो एनिसा मैं अलुत सामग्री जान बाल वेगे जायग्रहणे करन्न कैपवेन्न केला अपि ओबु सुमाला सेव दिनागे मिल्ला सिरिनवा अपे लकुन दुरकथन लांछने एक मतक तियागन्न ए वगेम ओबट मनापतुनक तीनो ओय तनिन तनिन एन अय गन एतरम उनन्दुवेन बलन्न एपा मोकद एगोल्लो एनवा यनवा रबुटन वारेट රබුටන් කන්න එන වවුලෝ වගේ මනාප ගන්න මේ ආසනයට කවුද කලේ කියලා බලන්න මේ පහුගිය අවුරුදු 4ක කාලය ඇතුළත පහුගිය මැතිවරණවලදී මේ දහනායක මහත්තලත් එක්ක කවුද මේ කලාපේ වැඩ කලේ කියලා බලන්න ඒ අනුව ඔබේ මනාපය තීරණය කරන්න අපි ඔබට මනාපංක තුනක් දීලා තියෙනවා තමුනාසල අපි පසුගිය ජනාධිපතිවරණයේදී හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වා. ඒ වාඩි කරවීමෙන් මේ රටේ පොදු ජනතාව බලාපොරොත්තු රැසක් ගොඩනගාගෙන තියෙනවා. අද එතුමා ජනාධිපති බලය පමණක් තියාගෙන ඒ බලාපොරොත්තු එකින් එක ඉටු කරමින් තිබෙනවා. තමුන්වන්සර දන්නවා මුළු ලෝකෙම බලවත් රටවල් පවා කොර වෙලා තියෙන කොරෝනා වසංගතය පරණ ජෝඩුව ඉන්දියද්දි මේ රටට ආවනම් ඒ දින්නටත් කොරෝනා හැදිලා තමයි අන්තිමට මේක කෙලවර වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ දියුණු නායකත්වයේ නිසා සෞඛ්‍යංශ ආරක්ෂකංශ බුද්ධ්‍යංශ නිවැරදිව මෙහෙවලා ඒ වසංගතය අපේ රටේ සාමාන්‍ය සමාජයට පැතිර යන එක දැඩි පාලනයකට නතු කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිඅරගෙන තියෙනවා. මහා බ්‍රිතාන්‍ය නිවේදනය කළා තියෙනවා ශ්‍රී ලංකාව සෞඛ්‍යමය තරජනයක් නැති රටක් සංචාරකයන් සඳහා කියලා. ඒ සියල්ලෙන්ම පැහැදිලි වෙන්නේ අපි ජනාධිපතිවරණයේ ගත්තු තීන්දුව නිවැරදි බවයි දවසින් දවස සනාථ වෙන්නේ. අද ලෝකයේ අඩුම මරණ අනුපාතය කොරෝනා වලින් තියෙන ලංකාවේ. සාමාන්‍යයෙන් රෝගීන් 2000ක් හැදුනොත් 104ක් මැරෙනවා ලෝකයේ අනෙක් හැම රටකම. නමුත් ලංකාවේ රෝගීන් 2000 හැදුනත් අපේ මරණ අනුපාතය 0.4යි. ඊතරම්ිතා සුළු මරණ අනුපාතයක් අපේ ඇති වෙලා තියෙනවා. ඒකට අපේ සෞඛ්‍යංශවල කැපවීම වගේම මම හිතනවා ඒකට තවත් වැදගත් හේතුවක් අපේ මව්වරු මව්කිරි දීමාතින් ලෝකයේ අංකේ කී රට ලංකාව. අවුරුදු 3-4 මව්කිරි බීල හැදෙන මිනිහෙකුට ඒ ප්‍රතිශක්ති කරන හයිය ඕනෑවටත් වඩා ඇති කොරෝනා වලින් නොමරි බේරි ජීවත් වෙන්න. මේ නිසා තමයි අද ඒ නිසා රාජ්‍ය නායකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩි සද්ද දාන්නේ නැතුව නිහඬව මේ රට වෙනුවෙන් තමුන්වන්සල වෙනුවෙන් එතුමාගේ භූමිකාව යුතුයකම වගකීම ඉටු කරනවා. හැබැයි එතුමා මේ සියල්ල කරන්නේ තමන්ගේම වෙච්ච ආණ්ඩුවක් නැතුව. මේ සියල්ල කරන්නේ තමන්ගේම වෙච්ච බහුතර බලයක් තියෙන පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් නැතුව. ඒ නිසා අපේ වගකීම හා යුතුයකම තමයි මේ බහුතර බලය තියෙන ආණ්ඩුව හදලා දෙන එක. අපි දන්නවා තමුන්වන්සල මේ ප්‍රදේශයේ දරුවන්ගේ විවිධ ගැටලු තිබෙනවා රැකියාව පිළිබඳ ප්‍රශ්න ඒ වගේම සමහර විට අධ්‍යාපනය පිළිබඳ ගැටලු මේ හැම දෙයකටම විසඳුම් දෙන්න පුළුවන් අපිම දිනෝපු නායකයාට බලය සහිත පාර්ලිමේන්තුවක් බලගත් බලයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කර දීමෙන් එදා නිවාස ඇමති හැටියට කටයුතු කරද්දී මේ වනාන්තර මුල්ල ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අපි අපකැප වුණා අපිට ආපු හැම දුක් ගැන විල්ලකටම පහේ පුළුවන් හැටියට අපි මේ පිහිට ලබා දුන්නා ඊට වඩා වැඩියෙන් අද කර්මාන්තා ව්‍යවසාය සංවර්ධන ඇමති හැටියට මේ රටේ විශේෂයෙන්ම නාගරික කාන්තාව ගෘහ ආශ්‍රිත කර්මාන්ත නිර්මාණය කරන තැනට රැගෙන යන්න අපි දැන් සැලසුම් සකස් කරලා තිබෙනවා. එමගින් අතිරේක ආදායම් උපදවන්න පුළුවන් ක්‍රමෝපායන් අපි හදලා දෙන්න සූදානම්ින් ඉන්නවා. වහල දාලා අබලි යකඩ වලට විකුණන්න තිබිච්ච වාලත් වෙන කඩදාසි කම්බල නැවත පණ ගන්නවලා මේ 31 වෙනිදාට අපි පළවෙනි නිෂ්පාදන තොගයේ ටොන් 30ක තොගයක් වෙනදපුරට අලෙවි කරනවා. ඒ වාලච්චේනට පණ දුන්න නම් තමුනාන්සලාගේ මේ ප්‍රදේශවල කර්මාන්ත ඇති කරලා දරුවන්ට නිපුණතාවයට අනුව රැකියා ලැබෙන අනාගතයක් ගොඩනගන්න ඒ වගකීම අපි ගන්නවා. ඒ ගැන කිසිදු සැකයක් තියාගන්න එපා. මං අහගෙනයි මට මේ චන්ද්‍රිකා මැතිණිය කිව්වා ඊයේ පෙරේද කවුද ඇවිල්ලා දරුවන් ඉස්කෝලේ දාගන්න අමාරුයි කියලා කිව්වේ කියලා. උන්නහලගේ දරුවන්ට නම් එහෙම අමාරුවක් නැහැ. පෞගිය මහින්ද මහත්තයාගේ ආණ්ඩුව තියදී ඒ ඉස්කෝලේ දාගන්න අමාරුයි කියපු උන්නහගේ දරුවව දාගත්ත මිහින් ලංකායකට මිහින් ලංකායක ඒගොල්ලෝම කිව්වා නාමල් රාජපක්ෂත් එක්ක සමීපව විතරයි මිහින් ලංකායකට ගන්න කියලා.
බැලින්න කීප එකාගේ කොල්ල ඊ වැඩ කරන්නේ මිහින් ලංකාවේ එකක් කියන තව එකක් කරන 100ට 3ට 2ට පල්ලම් බහපු ඒ වගේම 2ට 3ට බෙදිච්ච දේශපාලන පක්ෂ කෑලි පක්ෂ වටේ ගිහිල්ලා අනාගතේ නාස්ති කරගන්න එපා අඩුමතරමින් ඉදිරි දශකයේ ගෝඨාභය රාජපක්ෂ දශකයක් අඩුමතරමින් ඉදිරි අවුරුදු 10 ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 10ක් ඒ අවුරුදු 10 දී මේ ගමට මේ ප්‍රදේශයට තමුන් වහන්සලට උමනා සංවර්ධනය උමනා වැඩ කටයුතු අවශ්‍යතා ඉටු කරගන්න මේ ජයග්‍රහණේ අනිවාර්ය කොටස් කාර්යෝ වෙන්න පරණ පුරුදු විදියට වැරදි පැති වලට කතර ගහලා ඒකේ ප්‍රතිවිපාක තමුන් වහන්සලට ලැබෙන්නේ අහිතකර විදියට හැබැයි මනාත මුල් ඇතුළු මේ මුළු බොරල් ආසනයේම පොහොට්ටුවත් එක්ක එකට එකතු වෙලා හිටගත්තම අපි අනිවාර්යෙන් බැඳිලා ඉන්නවා තමුන් වහන්සලාගේ වෙනුවෙන් ඒ සෑම දුක් ගැනවිල්ලක්ම විසඳලා දෙන්න අප කැප වෙන්න කටයුතු කරන්න පෞගිය අවුරුදු 20ක් මාව පාර්ලිමේන්තුවට තීරී පත්‍ර ලැබියේ තෝරා පත්‍ර ලැබුවේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනයා ඒ හැම වෙලාවකම මම වැඩිම මනාප ගත්තා චන්දෙන් චන්දට මට ලැබිච්ච මනාප ප්‍රමාණය වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ ඒකෙන් පේන්නේ ඔබ අප කෙරෙහි තිබු විශ්වාසය අපි වැඩි කරගත්ත මිසක් අඩු කරගත්තේ නැහැ රට ජාතිය වෙනුවෙන් නැගී සිටින්න ඕන හැම වෙලාවෙම අපි නැගී සිටියා මහින්ද මහත්තයා ජනවාරි 9 තනතුරු අතහැරලා යනකොට පෙබරවාරි 18 මහින්ද සුලඟ අපි නුගේගොඩෙන් පටන් ගත්තා දෙගිරියාවෙන් හිටපු සියලු දෙනාව මහින්ද රාජපක්ෂ කියන දජය වටා ඒකරාශි කරගත්තා විශ්‍රාම සුවයෙන් කාලය ගත කරන්න ස්ථාගෙන අරලියගහ මන්දිරෙන් නික්ම ගිය මහින්ද මහත්තයා නැවත මේ රටේ දේශපාලන භූමියේ පතාක යෝධයෙකු ලෙස නැවත නැගී සිටින්න පටන් ගත්තා ඒ තත්ත්වය ඇති කරන්න අපි මුළුවැර යොදා වැඩ කළා උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා ඒ සටනේ අපි සමග එකට හිටියා ඒ නිසා ඒක හින්දා අපිට හිරේ විලංගුවේ වැටෙන්න වුණා අපේ ගෙවල් වල උදවියට හිරේ විලංගුවේ වැටෙන්න වුණා ඊළඟට නඩු පිට නඩු වැටුණා මඩ පිට මඩ වැදුණා ඔය මොනවා කළත් අපි අපේ සටන අතහැරියේ නැහැ අපි වැල යන අතට මැස්ස ගහන්න ගියේ නැහැ වාසි පිළට හුරේ කියන්න ගියේ නැහැ රට ජාතියත් වෙනුවෙන් අපි ආරම්භ කරපු සටන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති පුටුවේ වාඩි කරවල තමයි අපි ආපස්සට බැරුණේ පරද්දලා යව්වා එක රාජපක්ෂ කෙනෙක් අපි ඔබල කිව්වා වගේම ගෙනාවා එකට දෙන්නේ පරද්දු එක රාජපක්ෂ කෙනයි අන්තිමට අපි ගෙනාවා රාජපක්ෂලා දෙන්නේ පුටු දෙකේ වාඩි කරවන්න ඒ නිසා ඒ තත්ත්වය අති කරන්න අපි මුළුවර උදා වැඩ කළා දැන් මහමැතිවරණ එනවා පස්වෙනි දට ඒ මහමැතිවරණ එන්නේ අපි දිනවපු නායකයාට බල සම්පන්න ආණ්ඩුවක් හදලා දෙන්න බල සම්පන්න පාර්ලිමේන්තු බලයක් හදලා දෙන්න ඒ බල සම්පන්න ආණ්ඩුව හැදුවම තමයි ඒ නායකයා තමුන්නාන්සල වෙනුවෙන් කරන්න හිතාගෙන ඉන්න සෑම වැඩ කොටසක් මිටු කරන්න පහසු වෙන්නේ එක එක ජාතිවාදී ආගම්වාදී කල්ලිවලට පිල්ලිවලට නටවන්න දෙන්නේ නැති ශක්තිමත් ආණ්ඩුවක් බලයක් හදලා දුන්නම තමයි ඔබේ දරුවන්ගේ සිහින සැබෑ කරන්න පුළුවන් වෙන්නේ රැකියා බහුල අනාගතයක් හදන්න පුළුවන් වෙන්නේ හතර ගාතෙන් වට්ටල බාර දීලා තියෙන ආර්ථිකයට පණ දීලා නැගිටවන්න පුළුවන් වෙන්නේ ඔබේ අතමිට සරු අනාගතය හදන්න පුළුවන් වෙන්නේ මේ සියල්ල කරන්න නම් ඔබ මේ මහමැතිවරණයේදී වෙනත් පක්ෂ පස්සේ බඩගාන්නේ නැතුව ඡන්දය නාස්ති කරගන්නේ නැතුව අපි දිනවපු නායකයා රට ඉල්ලපු නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බල සම්පන්න ආණ්ඩුව හදලා දෙන්න පොහොට්ටුව ඊටම ඉහලින් ජයග්‍රහණය කරවීම අවශ්‍යයි අද එතුමා පාතාලයේ මැඩපවත්වනවා නාකොටික් එක අතේ මහට්ටු වුණා නාකොටික් එක තමයි හරියටම කුඩු අල්ලන්න ඕනේ බැලිනම් කුඩු අල්ලන්නේ කුඩු විකුණන්නේ නාකොටික් එක නාකොටික් එක අද අතට අහුවෙලා තියෙනවා ඒ අය වාද අධිකරණයට ගෙනිහිල්ල තියෙනවා අද පාතාල කෙරුමක් කාර්යෝ මර්ධනය කරගෙන යනවා හිරගෙවල් ඇතුලේ ඉඳගෙන කුඩු ව්‍යාපාරය කරපු උදවිය බූස්සට යවලා හුදකලා කරලා අතරමං කරලා දාලා තියෙනවා එනිසා මේ රටේ පාතාල කල්ලි නැති මද්ද්‍රව්‍ය ජාවාරමින් තොර අනාගතයක් අපේ දරු පරපුරට හදන්න මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය බල ගන්නවන්න ඕන පස්වෙනි දට පොහොට්ටුවට දෙන හැම කතරෙම්ම කරන්නේ ඒතුමාගේ ජයග්‍රහණයට ඒ බල ගැන්වීම කරන එක ඊළඟට තියෙනවා දෙයෝ දීපු මනාප ඡන්ද තුනක් තමුන්නාන්සලාට දෙයෝ දීපු වරම් තුනක් තියෙනවා ওই වරම් තුන හරි පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ ඒ වරම් තුන හරියට පාවිච්චි කරොත් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන ගමන යන්න පුළුවන් සේනාවක් එතුමාට ගොඩ නැගින්නේ අම්මා කෙනෙක් පුතෙක් වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද දස මාසයක් බඩේ තියාගෙන ඉඳලා
බිහිකරලා උගන්නලා අම්මා කෙනෙක්ගේ හීනේ තමයි පුතෙක් දුවෙක් ජීවත් වෙන්නේ අම්මාගේ හීනේ තමයි ඒ දරුවෝ හොද උස් මහත් වෙලා කනිෂ්ක තරම් උස් මහත් වෙන්නේ නැහැ බොහෝ දෙනා ඒ කෙසේ වෙතත් උස් මහත් වෙලා රටට සේවයක් කරන එක හැබැයි අවසනාවන්ත විදියට හැම දරුවටම තමන්ගේ අම්මලා ඒ දරුවන්ගේ අනාගතේ බලන්න ජීවත් වෙන්නේ නැහැ කිල්ලපනේ මේ තනත්තේ අපේ අම්මගේ මරණය ගන්නකොට මට අවුරුදු 13යි කිල්ලපනේ අමතක වෙන්නේ නැති එක හේතුවක් තමයි ඒක මොකද අපිට මතකයි මේ කන්ද උඩට අපි මමයි මගේ නංගි ඇවිදගෙන එනවා අම්මගේ බලගෙන අද මට වයස 55යි හැමදාම මම පහන දෙනකොට මට අම්මා මගේ අම්මට පින් දෙනවා කවදා හරි දවසක නැවතත් මගේ අම්මා හැටියට පුළුවන් නම් ඉපදෙලා අවසානයේ නිවන් සම ලැබෙන්න කියලා මම මේ කතාව කියන්නේ අපි අද අම්මලා කී දෙනෙක් බේර ගන්නවා අද මම නිර්මාණය කරලා මේ රටේ පැල කරපු 1990 සුවසරිය නිසා අර දරුවෝ බලාපොරොත්තු වෙන අම්මා කෙනෙක්ගේ ඒ ආදරය ලබා ගන්න අපි කැප වෙලා වැඩ කරනවා මෙතන අපි අද අම්මා කෙනෙක්ට හදිස්සියෙන් මැරෙන්න තියෙන අවස්ථාව සම්පූර්ණම වගේ මේ ශ්‍රී ලංකාවෙන් අහිමි කරලා තියෙනවා අද යාපනයේ ඉඳලා හම්බන්තොටට මඩකලපුවේ ඉඳලා පුත්තලමට නුවර එළියට අම්මා කෙනෙක් විතරක් නෙමෙයි ඕනම කෙනෙක් ඕනම හදිස්සියකද පැය 24 පුරාම තමන්ගේ ජීවිතේ බේරන් අපිට ඒ සුවසරිය හරහා මහා පිනක් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා අපේ ආගම බුද්ධ ආගම වෙන්න පුළුවන් හින්දු ආගම වෙන්න පුළුවන් අපි ඉස්ලාම් භක්තිකයෝ වෙන්න පුළුවන් කතෝලික ක්‍රිස්තියානි වෙන්න පුළුවන් මොන ආගම අදහව අර අම්මා කෙනෙක් සහ දරුවෙක් අතර තියෙන ඒ ආදරේ කිසි විදිහකට වෙනස් වෙන්නේ නැහැ ඒක රැකගන්න අම්මගේ හීනය සැබෑ වෙනවා දකින්න දරුවට තමන්ගේ හැකියාව තමන්ගේ අම්මට පෙන්නන්න පුළුවන් වෙන වැඩපිළිවෙලක් තමයි අපි නිර්මාණය කළා තියෙන්නේ මම කවදාවත් මෙහෙම කතාවක් කියන්න බලාපොරොත්තු වෙලා මෙතනට ආවේ නැහැ හැබැයි මම කතා මම කල්පනා කරා මේ විදිහට දැක්කහම අපි කාටවත් දැනෙන දේ ගැන වචනයක් මම කතා කරේ නැත්තම් එහෙමනම් මම මගේ වගකීම යම් කිසි විදිහකට පැහැර හරිනවා කියලා ඒකයි මම මේ කතාව කිව්වේ අපි ගත්තොත් මේ රටේ රෝසි සෙනරායක අම්මා විතරක් නෙමෙයි මේ රටේ ඉන්නවා අම්මලා බරගාන ඒ හැම අම්මටම අර තියෙන සිහිනය සබෑ කරන්න අපිට ඒ දරුවන්ට අවස්ථාව දෙන්නේ කවුද අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ඉස්කෝලේ ටීචර්ලට අපිට මඟ පෙන්වන්න පුළුවන් නමුත් රටේ ඒ අවස්ථාව නිර්මාණය වෙන්න ඕනේ ආර්ථිකේ තමන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන පරිසරයක් නිර්මාණය වෙන්න ඕන. ඒ වගකීම තියෙන්නේ කාටද? ඒ වගකීම තියෙන්නේ දේශපාලඥයාට. ඒ වගකීම තියෙන්නේ රටේ නායකයාට. අද රටේ දරුවෝ බොහෝ දෙනෙක් කියනවා ප්‍රශ්නයක් ඇහුවාම මේ රටෙන් වෙන රටකට යන්න කැමතිද කියලා 65% කියනවා ඔව්.
මට වීසා එකක් ගන්න පුළුවන් නම් මම ඕස්ට්‍රේලියාවට යන්න කැමති මම නව ශ්‍රීලංකාවට යන්න කැමති මම සිංගප්පූරුවට යුරෝපයට ඇමරිකාවට යන්න කැමති කියලා ඇයි ඒ ඒ කියන්නේ අර තමන්ට තියෙන සිහිනය ඇත්ත වශයෙන්ම මහ පොළවේ දැක ගන්න බලා ගන්න පැල කරන්න ඒක අත් විඳින්න අපේ රටේ තියෙන පරිසරයේ අඩුපාඩු තියෙන නිසා එහෙමනම් ඒ පරිසරයේ තියෙන අඩුපාඩුව හදන්න පුළුවන් දේශපාලනඥයන්ට නම් ප්‍රතිපත්තිය නිර්මාණය කරලා ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට නම් එහෙමනම් මෙතන ඉන්න මහා ජනතාවට වගකීමක් තියෙනවා තමන්ගේ දරුවා වෙනුවෙන් ඒ නිර්මාණශීලී විදියට ප්‍රතිපත්ති මේ රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමකට මේ රට බාර දෙන්න අන්න ඒක තමයි අපි කල්පනා කරන්න ඕනේ අපි මෙතන සින්දු කිව්වා අපි මෙතන නැටුවා හැබැයි මේ සියල්ල අමතක වෙනවා අපි හෙට උදේට කෑම මේසෙ වාඩි වුණාම උදේ කෑම ගන්න මෙතන වෙරි වෙලා හිටපු කට්ටිය ඔක්කොගේවත් වෙරි හිඳෙනවා ඒ වෙරි හිඳුණයින් පස්සේ නෝන මහත්තයත් එක්ක වාඩි වෙලා කතා කරනකොට රටේ ගමේ පවුලේ ගෙදර තියෙන ආර්ථික අපහසුතාවයන් වෙලා යථාර්ථය නැවතත් ඔළුවට එනවා ඒ ඔළුවට ආවම කල්පනා කරනවා දෙයනේ මං කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා සමහරුන්ට එදා වේල පිළිබඳව ප්‍රශ්නය සමහරුන්ට එන සතිය පිළිබඳව ප්‍රශ්නය සමහරුන්ට ඊළඟ මාස පිළිබඳව ප්‍රශ්නය ප්‍රශ්න ගොඩක අපි හිර වෙලා ඉන්නවා ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉන්නවා නමුත් හැමර අම්මගේම පුතා තේ ප්‍රශ්න නැහැ සමස්තයක් හැටියට ගත්තොත් වෙන අම්මලාගේ පුතාලා වෙන අම්මලාගේ දුවලා සමහර වෙලාවට ඉපදුනේ තායිලන්තේ නම් මැලේසියාවේ නම් සිංගප්පූරුවේ නම් කොරියාවේ නම් ඒ ප්‍රශ්න එකක්වත් නැහැ නමුත් අපිට ඒ ප්‍රශ්න සියලුම දේ තියෙනවා එහෙමනම් අපි ඉතාමත්ම බුද්ධිමත්ව හිතන්න ඕනේ මේ රට ගොඩ ගන්න ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නායකයෙක්ට මේ රට බාර දෙන්න ජයා ජාවතන ජනාධිපතිතුමා ගැන මතක් කරනකොට අන්න එහෙම නායකයෙක් වැඩිය කතා කරේ නැහැ ප්‍රේමදාස මහත්තයාට කිව්වා මේ මිනිස්සුන්ට දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න කියලා එතුමා ජනසමය කරා ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් දෙන්න කිව්වා ගෙවල් දුන්නා ඒ වගේම ලලිත් අතුලම්බදලි මහත්තයා ගාමිණී දිසානායක මහත්තයා යනාදී ඒ සියලු දෙනාට ඒ අවස්ථාව ලබා දෙන්න නායකත්වයෙන් කටයුතු කරා රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමාට අවුරුදු 26 30 අවාසනාවට ඒ ජනාධිපති කම ගන්න බැරි වුණා ඒත් එක්කම ඔහුට කණ්ඩායමක් හදා ගන්න බැරි වුණා ඒ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න ඒ අවස්ථාව ලබා දෙන්න නමුත් මිත්‍රවරුනේ ප්‍රේමදාස මහත්තයාගේ පුතා නැවතත් අවුරුදු 36කට පස්සේ කොළඹට ඇවිල්ලා සාමාන්‍ය මිනිහගේ ප්‍රශ්න තේරුම් අරගෙන කණ්ඩායමක් හදන්න උත්සාහ කරනවා එන සතියේ මේ රටේ අගමැතිවරයා බවට පත් වෙලා ඒ කණ්ඩායමට අවශ්‍ය ඒ වගකීම් ටික බාර දෙන්න ඔන්න ඕකයි මේ ඡන්දේ තියෙන වැඩිපුරම වැදගත් දේ මොකද මේ ඡන්දේ තියවරන්නේ එක පුද්ගලයෙක් නෙමෙයි මේ ඡන්දෙන් අපි තෝරාපත් කරගන්න උත්සාහ කරන්නේ කණ්ඩායමක් කණ්ඩායමක් ඒ කණ්ඩායමේ නොයෙකුත් පුද්ගලයෝ ඉන්නෝනේ නායකයා සමග අපි ක්‍රිකට් කණ්ඩායම ගත්තොත් ෆාස්ට් බෝලර්ලා ඉන්නෝනේ ස්පිනර්ලා ඉන්නෝනේ විකට් කීපර්ලා ඉන්නෝනේ බැට්ස්මන්ලා ඉන්නෝනේ ඒ වගේ තමයි මිත්‍රවරුනි සජිත් ප්‍රේමදාස නායකතුමාගේ යටතේ
ඔහු සමග මේ රටේ ප්‍රශ්න निराකරණය කරගන්න නොයෙකුත් හැකියාවල් දෙන පුද්ගල කණ්ඩායමක් තෝරාපත් කරගෙන තමයි මේ තත්ත්වයේ ප්‍රධාන වගකීම. ඉතින් ඒ නිසා මං දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. මං හිතන්නේ සින්දුවක් කියන්නත් කට්ටියක් බලාගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් මේක ඔබලාට කදිම අවස්ථාවක් ඒ කණ්ඩායම තෝරගන්න. එතකොට ඒ කණ්ඩායම තෝරගන්න එක තමයි ඔබලාට තියෙන වගකීම. එතකොට මේ අවස්ථාවේදී නොයෙකුත් පුද්ගලයෝ ඔබ ඉදිරියට පැමිණෙනවා තමන්ගේ වටිනා ඡන්දය ලබා ගන්න. එතෙන්දී අපි කල්පනා කරන්න ඕනේ හැකියාවන් සහ ජනතාව ගේ හදවතට කතා කරන්න පුළුවන් ඔවුන්ගේ ගැටලු තමන්ගේ ගැටලුසේ තෝර ගන්න පුළුවන් හඳුන ගන්න පුළුවන් පුද්ගලයෝ කවුද කියන එක. ඒ නිසා ඒ වටිනා ඡන්දය පාවිච්චි කළ යුත්තේ අන්න ඒක ආකාරයට. සජිත් ප්‍රේමදාස මහත්මයා ගේ ජයග්‍රහණය පිළිබඳව කිසි කෙනෙක්ට අබමල් රේණුවකවත් සැකයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ එතුමා ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතයකින් කොළඹ දිස්ත්‍රික්කයේ එන සතියේ ජයග්‍රහණය කරනවා කියලා. මොකද එතුමාට තියෙන ආදරේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට ඇත්ත වශයෙන්ම පෙන්වන්න හම්බ වෙන පළවෙනි වතාව තමයි මිත්‍රවරුනි මේ අගෝස්තු 5 වෙනිදා. ප්‍රේමදාස මහත්තයාට අපේ රටේ මිනිසුන්ගේ දිවිච ආදරේ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාට කාලයක් තිස්සේ ඒ අපේ මිනිසුන්ගේ ආදරයට ඔහු පාත්‍ර වෙලා ඉන්නවා.